සාදරයෙන් පිළිගන්නවා chemistry series by dr nandi youtube channel එකට 2024 chemistry revision එකේ සහ paper class එකේ මාර්තු මාසේ වැඩපිළිවෙල ඕගොල්ලන්ට කියන්න තමයි මම මේ හදන්නේ. ඕකේ පොඩි දෙයක් අපි දැන් පෙබරවාරි මාසේ අපි බන්ධන හා විභවය පාඩම දැන් 80% විතර ඉවරයි. හරි තව එකේ පොඩි පොඩි මාතෘකා ටිකක් විතරයි තියෙන්නේ main parts ටික ඉවරයි. අන්තරාප ආකර්ෂණ බල වගේ ලොකු ලොකු ගැණි ටික ඔක්කොම ඉවරයි. අණු වල හැඩ හැමදේම ඉවරයි. හරි එතකොට මාර්තු මාසෙට අපි එනවා. මාර්තු මාසේ පළවෙනි සතියේ අපි කොහොමද කරන්නේ බන්ධන හා විභවය. දෙවෙනි සතියේ නම් තමයි අපි රසායනික ගණනේ පාඩම පටන් ගන්නෙ. පොඩි දෙයක් දැන් ඕගොල්ලන්ට දැනටමත් මාර්තු පෙබරවාරි මාසෙට සම්බන්ධ වෙලා බන්ධන පාඩම කරගෙන ආපු ළමයින්ට වෙනම පොඩි මීටින් එකක් ගන්නවා. එතනදී يعني සම්බන්ධ වෙච්ච ළමයින්ට විතරයි. හරි පොඩි මීටින් එකක් ගන්නවා. ඒකෙදී ඕගොල්ලන්ට මගෙන් ඕගොල්ලන්ට ඕනම ප්‍රශ්නයක් අහන්න හැකියාව දෙනවා. පාඩමට අදාළව සහ පාඩමට අදාළ නොවන අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්න ටික පවා ඒක වෙබ්සයිට් එකට Zoom meeting එකේ link එක දාන්න එතනින් එන්න. හරි ඒකේ දිනේ වෙලාව මම කියන්න. ඉතාලම ඉක්මනින් වැඩේ කරනවා. හරි අපි පටන් ගමු 24 revision එකේ March වල අපේ වැඩපිළිවෙල මොකක්ද කියන එක. හරි ඉතින් සුපුරුදු පරිදි කලිනුත් කිව්වා වගේ මම කිව්වා syllabus එකේ පාඩම් මෙන්න මේ මාසවල අපි මේවයි කරන්න කියලා. ඔන්න එහෙනම් අපි මාර්තු මාසේ පටන් ගන්නවා රසායනික ගණන. හරි රසායනික ගණනේ ලබන මාසෙත් මැදක් වෙනකන් අපිට කරන්න වෙනවා. සමහර විට අන්තිමනි සතියේට වගේ වෙනකන් කරන්න වෙයි. එතකොට මේ අපි පරමාණුක ව්‍යුහය කරේ නැහැ නමයි. පරමාණුක ව්‍යුහයේ අවශ්‍යතාව තියෙන ළමයි දෙගොල්ලක් ඉන්නවා. එකක් තමයි රිවිෂන් එක පටන් ගන්න කලින්ම ඒක අවුල් කියලා දැනගත්ත ළමයි. තවලුත් ළමයි දෙනසක් ඉන්නවා රිවිෂන් එකටයි පේපර් ක්ලාස් එකටයි. පෙබරවාරි මාසේ ආවා. ඒතර පේපර් ක්ලාස් එකේ අපි පරමාණුක ව්‍යුහයෙන් ප්‍රශ්න ගොඩක් දැම්මා. ඒ දානකොට තේරුණා නම් මේ වැඩේ හරියන්නේ නැහැ. පරමාණුක ව්‍යුහයේ අවුල් මේක ලකුණු වෙන්නේ නැහැ කියලා. එවැනි ළමයිනුත් දැන් ලෑස්ති වෙලාදී පරමාණුක ව්‍යුහයේ පාඩම ඉගෙන ගන්න. ඕකේ. තොර පරමාණුක ව්‍යුහයේ පාඩම වෙනම සෙමිනා එකක් හැටියට මේ තියෙන ක්ලාස් ෆීස් එක වෙනම සෙමිනා එකක් හැටියට ඕගොල්ලන්ට උගන්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ටිකක් වැඩි වෙලාවක් අරගෙන දවසක් ඇතුළත. දවසට වඩාන් ගියොත් අපි බලමු. එතකොට මේකට මේ මුදල මේක වෙන පොඩි මුදල. හැබැයි සාමාන්‍ය විදිහට පන්තියට පෙබරවාරි මාසය ආපු ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ මේකට වෙනම පේ කරන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද? හරි. අනිත් ළමයින්ට ඉතින් අවශ්‍ය කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට මේකට මේ 600ක ෆී එක පේ කරලා එන්න පුළුවන්. එතකොට මේක නිකන් අපි සෙමිනා එකක් විදිහට යන්නේ. හැබැයි දැන් සෙමිනා කිව්වහම කෙනෙක්ට එතෙන්න පුළුවන් වේගින් වේගින් උඩින් පල්ලෙන් කරනවා. අපෝ නැහැ. වෙලාව හොඳට අරගෙන කරන්නේ. එතකොට දෙවෙනි දවසක් කරන්න වුණොත් අනිවාර්යෙන් ඒක අපි කරනවා. පැහැදිලිද? හරි. ඒ විදිහට තමයි අපි පරමාණුක ව්‍යුහය පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. පාඩමේ අවුලක් නැති අය ඉතින් අපි ගණනේ කෙලින්ම කන්ටිනියු කරගෙන යමු. ඊට පස්සේ මේ මාසෙම අපි කිව්වා අපි ඕගනික් පටන් ගන්නවා කියලා. ඒ නිසා මාර්තු අන්තිම සතියේ ඒ කියන්නේ 20 ගණන් වලදී අපි ඕගනික් පටන් ගන්නවා. ඕගනික් වල නෝට් එක ගන්න කොහොමද හැම විස්තරේම මම මාර්තු අන්තිම සතියේදී කියන්නම්. හරි. ඒක අපි එතකොට බලමු. එතකොට ඊළඟ කාරණේ ඕගනික් වලට එනකොට ඕගනික් අපට මාස 3ක් විතර උගන්වන්න වෙන පාඩමක්. ඒක සාමාන්‍යයෙන් බදාදා නැහැ අපේ පන්ති තියෙන්නේ. බදාදා නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ වෙනම දවසක වෙලාව ඒ හැමදේම මම ඉදිරියේදී කියනවා. මොකද මේක දැම පටන් ගන්න නැහැ. තව සති 3ක් තියෙනවා. හරි. ඒතර ඕගනික් ටික සුපුරුදු පරිදි ඕගනික් 80%ක් මුල් 80% උගන්වන්නේ YouTube එකේ. අන්තිම 20% තමයි වෙබ්සයිට් එකේ උගන්වන්නේ. ඒක ගැන මම විස්තරේ කියනවා. ඕකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඕගනික් ටික යන්නේ. මේක උගන්වන්නේ live. හරි. කොහොමත් මේ ටික ඔක්කොම ලයිව් කියන්නේ මේ අවුරුද්ද හැමදේම ලයිව් උගන්වන්නේ රෙකෝඩින් නෙවෙයි. හැබැයි ලයිව් පන්තියට එන්න බැරි වෙච්ච ළමයින්ට රෙකෝඩින් අධ්‍යයනය කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. පෙබරවාරි මාසේ බන්ධන පාඩමට සහභාගී වෙන්න බැරි වෙච්ච මේ මාසේ ඉඳන් රිවිෂන් එකට එන්න ඉන්න බලාපොරොත්තු වෙච්ච ළමයින්ට පෙබරවාරි මාසෙට සම්බන්ධ වෙලා බන්ධන පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙන ගැනීමේ අවකාශය තියෙනවා. අදාළ රෙකෝඩින් ටික අරගෙන රෙකෝඩින් තියෙන්නේ පැයේ පැයේම මිසක් ඔය පැයේ 4-5 අඩුම තරම් පැය දෙකේමවත් නැහැ. පැයේව තියෙන්නේ. එතකොට ඔයාලට මනස සැහැල්ලු කරගෙන එක ටිකක් අධ්‍යයනය පහසු වෙයි. හරි ඉතින් ඔබ තමයි අපේ රිවිෂන් එකේ පිළිවෙල වැඩ පිළිවෙලේ මාර්තු මාසේ කටයුත්ත. ගණනේ පාඩමට අපි පොඩ්ඩක් එමු. ඊට කලින් ගණනේ පාඩම උගන්වන්නේ කොහොමද ගණනේ වැදගත්කම ඒ ටික අපි බලමු. ඊට කලින් පේපර් ක්ලාස් එක සම්බන්ධයෙන් පොඩි විස්තරයක් කියන්න ඕනේ. මාර්තු මාසේ පේපර් ක්ලාස් එකට කලින් පෙබරවාරි මාසේ පේපර් ක්ලාස් එකේ අපි කරේ 1-2 පාඩම් වලට අදාළව MCQ papers. මොකද රචනා වගේ දේවල් කරන්න නැහැනේ පළවෙනි පාඩම් දෙකේ. හරි එතකොට තුන් මාර්තු මාසේදී අපි පරමාණුක ව්‍යුහයේ බන්ධන ගණනය කියන පාඩම් තුනෙන්ම ප්‍රශ්න අඩංගු කරපු පේපර තමයි මම ඔයගොල්ලන්ට දෙන්නේ. එතනදී MCQ සහ ව්‍යුහගත රචනා කියන දෙකම අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ විදිහට තමයි
ඒ වැඩේ සිද්ධ කෙරේ. ඕකේ ඉතින් කාට හරි අවශ්‍ය නම් පෙබරවාරි මාසේ කරපු පේපර් ක්ලාස් එකට එන්න පුළුවන්. ඒවැය රෙකෝඩින්ග්ස් අරගෙන බලන්න පුළුවන්. ඒක පේපර් ක්ලාස් එකේ ඔන්න ඔය විදිහට තමයි යන්නේ. මේ පේපර්ස් ජාති දෙකම හම්බ වෙනවා. සතියක් අර සතියක් වගේ. ඊට පස්සේ පාඩම් තුනෙන්ම ඕගොල්ලන්ට ප්‍රශ්න දැමෙනවා. මේ පාඩම් දෙකෙන් එහෙම A level වලට වඩා ගොඩක් අමාරු ඒවා හදන්න බෑනේ. පළවෙනි පාඩම් දෙකෙන් A level paper එකට සාපේක්ෂව අමාරු ප්‍රශ්න හදන එක එච්චර ලේසි වැඩක් නෙවෙයිනේ. හැබැයි ගණනේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ නිසා ගණනේදී කිසිම සමාවක් නැතුව A level paper එකට අදාළ ඒ මට්ටමේ ගණන් වගේම ඊට වඩා ටිකක් ගැඹුරු ගණනුත් ඔයගලන්ට දෙනවා. සිලබස් එක ඇතුලේ ඉඳගෙන හැබැයි. يعني A level paper එකේ දෙනවට වඩා විශේෂයෙන් මේ 2020න් පස්සේ ටිකක් පොඩි පොඩි ගණන් හදන්නේ. ඊට වඩා ගැඹුරු ගණන් ඔයගලන්ට එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මාර්තු මාසේ ගණනේ ප්‍රශ්න අඩංගු ඒ පේපර් එක ඇතුලේ. හරි අපි යන් ගණනේට. ගණනේ පාඩමේ වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනේ නෑ. පන්තියට වැස්සකට හරි ගිහිල්ලා තියෙන ළමෙක් හරි අනිවාර්යෙන් දන්නවා ගණනේ පාඩමේ වැදගත්කම. හැබැයි අපි පොඩ්ඩක් මතක් කරගමු. ගණනේ කියන්නේ ෆිසිකල් සහ ඉනෝගනික් වලට හරි අවශ්‍ය වෙන කොටසක්. ඒතර ෆිසිකල් කියන්නේ සිලබස් එකේ ලකුණු 50ක් විතර. ඉනෝගනික් වල ලකුණු 4.75ක් විතර. ඒ කියන්නේ අර 9B රචනා කොටසයි. MCQ එකකටයි වගේ ගණනය අවශ්‍ය වෙනවා. පැහැදිලිද? හරි. ඉතින් ඉතින් අපි පහක් කියමු ලකුණු. එතකොට ඉනෝගනික් වලින් ලකුණු 5යි. ෆිසිකල් වල සමතුලිතතාවට අපි 20ක් විතර දාමුකෝ. චාලක රසායනයේ විද්‍යුත් රසායනයේ වටත් ලකුණු 7 වගේ එනවා. ශක්ති විද්‍යාව වායු වලට ලකුණු එකතුව 10ක් විතර දාමු. එතකොට ඔයගලන්ට පේනවා ලකුණු එතනම 44ක් විතර තියෙනවා. ඊට පස්සේ ඉනෝගනික් වලින් අපිට වෙනම ලකුණු පහක් විතර එකතු වෙනවා. එතකොට ලකුණු 50ක් විතර හැදිලා තියෙනවා ගණනය මත පදනම් වෙලා. ගණනේ විතරක් දැනගෙන වැඩක් තියෙනවද? ඒත් වැඩක් නැහැ. ගණනේ දැනගත්තේ නැති ළමයට ලකුණු කීයක් පේපර් එකේ නැති වෙනවද? 50ක් එහෙම පිටින්ම නැති වෙනවා. ගණනේ විතරක්ම දන්න ළමයට ලකුණු කීයක් පේපර් එකෙන් ගන්න පුළුවන්? දෙකයි. MCQ දෙකක් විතර ගහගන්න පුළුවන්. structured essay එකේ essay එකේ සමහරකට මොනවා හරි එක කෑල්ලක් ලියන්න පුළුවන්. ලකුණු දෙකයි උඩින් තුනයි. එතකොට ළමයේ කියන්නේ මහා පිස්සු පාඩමන්නේ. පාඩමම ඉගෙන ගත්තාත් වෙන කිසිම පාඩමක් දන්නේ නැත්නම් ලකුණු දෙකයි නැත්නම් තුනයි. හරි? ඊට පස්සේ ඒ පාඩම ඉගෙන ගත්තේ නැතුව අනිත් පාඩම ඉගෙන ගන්න ගියොත් සමස්ත ෆිසිකල් ඉනෝගනික් ලකුණු කියන්නේ නැතිනම් 50ක් නැති වෙනවා. මරපාඩ එහෙම වෙන කිසිම පාඩමක් සිලබස් එකේ නැහැ. හරි පොතේ. එතකොට රසායනික ගන්න. මේ පාඩම දැන් අපි ඔගොල්ලෝ දැක්කා බන්ධනවලට පරමාණුක ව්‍යුහයට අපි ඇල්ගොරිතම් හදලා තියෙනවා. ඒතර කෙනෙක්ට හිතෙනවා හරි ඕවා ලොජික්. ලොජික් වලට ඇල්ගොරිතම් හදන්න පුළුවන්. කවුරුහරි කියනවා ගණන් වලට ඇල්ගොරිතම් හදනවා. එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් ඔයා බලලා එනම් ෆිසික්ස් වලටත් ඇල්ගොරිතම් තියෙන්න ඕනේ නේ. අපි හදලා තියෙන්නේ. අපි හදලා තියෙන්නේ. හදලා අවුරුදු 7ක් 8ක් වෙනවා. ඒවා අපි පහුගිය අවුරුදු 2 3 ඔන්ලයින් උගන්වලා තියෙනවා. ඇල්ගොරිතම් ටික ඉගෙන ගන්න ලෑස්ති වෙලා ඉන්න සියලුම තියරි බිඳු ඉඳන් කියලා දෙනවා. ඊට පස්සේ ලොජිකලි ගණන් හදලා පෙන්නනවා. ලොජිකලි බැරි ළමයින්ට ඇල්ගොරිතම් එකක් දෙනවා. එතකොට කාටවත් කියන්න බෑ මට ඕක තර්කයෙන් හදාගන්නත් බෑ. අලුත් ගානක් වගේ එතකොට මම කොහොමද ඕක හදන්නේ? ඒව මොකුත් නැහැ. උදාහරණයකට පන්තියක ගණනෙන් ගණන් 1000ක් හදනවා. 1001 වෙනි ගාන අලුත් එකක් වුණා. කියලා වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය සංසිද්ධිය. ඔයාගේ ඇඟ ඇතුලෙන්ම උත්තරේ එන්නේ නැති තාක්කල් 1101 වෙනි කියලා. හරි. 1001 වෙනි එක කියලා. හේතුව අලුතෙන් හිතලා දෙයක් කරගන්න බැරි ළමයි ගොඩාක් ඉන්නේ. පැහැදිලිද? ඒක කනගාටුයි. හැබැයි ඒක කරන්න දෙයක් නැහැ නේද? අපිට නහය කපා ගන්න බෑනේ අපිත් එක්ක තරහට නේද? එහෙනම් අපි කරන්න ඕනේ ගුරුවරු හැටියට. හරි. සහ ළමයි හැටියට මේ ඇල්ගොරිතම් ටික ඉගෙන ගත්තාම අලුත් ගණන් කියලා જાතියක් හදන්න බෑ. 1101 1001 වෙනි ගණන කලින් හදපු ගැටළු වර්ගයක් ඇතුලේ තිබිය යුතුයි. ඒ නිසා මේ අපි ඉන්නේ සාමාන්‍ය කෙමිස්ට්‍රි හෝ ෆිසික්ස් පන්තියකට වඩා පියවරක් උඩින්. මොකක්ද මේ පියවර? ඇල්ගොරිතම් කියන පියවර. හොඳ කෙමිස්ට්‍රි පන්තිවල හොඳ ෆිසික්ස් පන්තිවල මොකද වෙන්නේ? තියරිටික සුපිරියර් කියලා දෙන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. ඊට පස්සේ ඊළඟ පියවර මොකක්ද? ගණන් හදාගන්න ගණන් ගොඩාක් හදන ගුරුවරු ඉන්නවා. එක්ක ගණන් වර්ග හදන ගුරුවරු ඉන්නවා. ඉතින් ওই දෙක හරහාම ළමයිගේ ගොඩ දාන වෙලාවල් තියෙනවා. ඒවත් හොඳ දෙයක්. හැබැයි ගණන් 1000ක් හැදුවත් 1001 වෙනි එක බැරි වෙනවා. ගණන් වර්ග ගොඩක් කියලා දුන්නත් අලුත් වර්ගයක් ආපු ගමන් ඒක බැරි වෙනවා. අපේ ඇල්ගොරිතම් වලට ඒවා ඔක්කොම ෆූල් ප්‍රූෆ් විදිහට හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අලුත් කියලා જાතියක් එන්නේ නැති වෙන විදිහට. හරි. අපි ගණන් ටික හදාගෙන යනවා. ඊට පස්සේ ගණනේ පුළුවන් ළමයි ඉන්නවනේ. එයාලටත් බැරි කෑල්ල මොකක්ද? අර 9B ගාන. හරි. ඒතර ඒකට අපි ක්‍රම හදලා තියෙනවා. කොච්චර සංකීර්ණ වුණත් ඉනෝගනික් ටිකක් ලස්සන්ට ගොඩ දාගෙන ඒ ටික ගොඩ දාගන්න පුළුවන් විදිහට.
ඉතින් බන්ධන පාඩමෙන් උනා යම්කිසි අත්දැකීමක් දැන් ලැබලා ඇති පෙබරවාරි මාසෙදී. ඒ නිසා ඔයාට දැන් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ ඇල්ගොරිතම් ක්‍රමවේදයට ඔයාට උත්තර එනවා කියන එක. ඒ දේ ඔන්න කියන්න සන්තෝසයි. ඔයකද ගණනේ පාඩමකට මම ඔයාට දෙන්නේ. ඔයා මේ විදිහටම කරන්ද ඔයාට ගොඩ යන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි මේහා ඉඳගෙන මගේ ලොජික් ටිකෙන් ඔයාට ප්‍රශ්න වලට උත්තර එනවා නම් ඒක සුපිරි. මට සන්තෝසයි ඔයාට සන්තෝසයි. හැබැයි එහෙම වෙන්නේ නැත්තම් කියලා වැදගත්. උදාහරණයකට බං තියෙන කතා ලස්සන කතාවක් ගණන් පුළුවන් තරම් හදපල්ලා. හරි හැබැයි මේ පුළුවන් තරම් හදලත් බැරි වෙච්ච ළමයි මං අනන්ත අප්‍රමාණමට මුණ ගැහිලා තියෙනවා. ඉන්ඩිවිජුවල් ක්ලාස් කරපු කාලේ. කොහෙද පන්ති ගියා නම් මනම් මං කියන්නේ නැහැ. කොළඹ ළමයි. හරි. එතකොට එවැනි ළමයින්ට ගණන් 100ක් හදුවා කියනකොට ඒත් බං මේ 100 හදාගෙන යනකොට හදන හදන එක වරදිනවනම් ඉඳලා හිටලා නම් එකක් හරියන්නේ. ඌ කවදාවත් ගණන් 100 දක්වා යන්නේ නැහැනේ. ඕක තමයි මේකේ තියෙන අවුල. ළමයට අපි කිව්වොත් ඔබේ වැඩ කරපන් ඔබට පුළුවන් මේ. එහෙම පුළුවන් වෙන්නේ නැහැ. හේතුව හදන හදන එක වරදිනකොට හිතන්න ක්‍රමයක් දන්නේ නැතිකොට ප්‍රශ්න වලට උත්තර එන්නේ නැහැ. ඒතර කවුද 100 වෙනි ගානට යන කයි යන්නේ? 100 වෙනි ගානට යන්නේ තමන්ගේ ඇඟ ඇතුළෙන්ම මොනවා හරි දේවල් ටිකක් අපි කියමු 10 වෙනවා මීටර වෙනවා කියන්නේ. හරි. අන්න ඒ විදිහට ගණන් 10 වෙනකොට තමයි එවැනි ළමෙක් විතරයි අර 100ට යන්නේ. අනිත් හැම එකම ගණන් 10ක් 20ක් හදනකොට අනේ මට බෑ මේ මොන මගුලක්ද මේ කියලා. පැත්තකට විසික් කළා. එක්කෝ කෙමිස්ට්‍රි සම්පූර්ණයෙන් පා කර ගන්නවා. එක්කෝ ඊළඟ පාඩමට යනවා. පැහැදිලි දුක තමයි තියෙන්නේ. මාරි මේ ගණනේ කියලා වුණා. හරි කමක් නැහැ. වායු බලමුකෝ කියලා ඊට පස්සේ වායුවකට. වායුව වල ඔය ටිකම. ඉතින් අන්තිමට ළමයාගේ කිසිම වරදක් නැහැ. ඌට මේක එපා කරන විදිහට ඉගෙනලා. පැහැදිලිද? හරි ඕකේ. ඉතින් අපි පටන් ගමු ගණනේ පාඩම. ගණනේදී ඉනෝගණික් ඕනේ නේ පුතේ. ගණනේදී ගණනේ අන්තිම 10ට 20ට වගේ යනකොට අපිට ඉනෝගණික් ඕනේ. ඉනෝගණික් මුළු සිලබස් එකම ඕනේද? නැහැ. ඉනෝගණික් වල අපට ඕන වෙන්නේ කියන 10ට 25යි. ඔන්න ඉනෝගණික් කොටසත් මම ගණනයත් එක්කම සාකච්ඡා කරනවා ලබන මාසෙදි. මොකද ගණනේ අන්තිම ටිකට ඉනෝගණික් ඕනේ. එතකොට පුතේ ගණනේ ඉගෙනගෙන ඉවර වෙන දවස වෙනකොට ඔයාගේ ඉනෝගණික් වලනොත් 10ට 25ක් ඉවරයි. පැහැදිලිද? ඒක හොඳද නැද්ද? පට්ටක නැත්නම් එකයිද අපි ඒක වෙනම ආයගෙන යන්න. මේ දෙක මුට්ටු කළා. හරි. ගණනේ ඉනෝගණික් වලට සම්බන්ධ වෙන හැටි ඉනෝගණික් ගණනේ වලට සම්බන්ධ වෙන හැටි එතනදි කියලා දීලා අර 9 b වර්ගයේ රචනා ප්‍රශ්න අතීතයේ ඉඳන් තියෙනවා. එවැනි රචනා ප්‍රශ්න අවුරුදු අඩුම තරමේ. හරි. 2005 ඉඳන් ඉස්සරහට අවුරුදු 15ක් සාකච්ඡා කරා. පැහැදිලිද? ඒක තමයි අපේ වැඩපිළිවෙල. මේ වගේ කාලම කන්නේ එපාම කරපු ගණක් ගොඩ දාගන්න අපි කරන වැඩේ. මොකද මම දන්නවා ෆිසිකල් පුළුවන් ළමයින්ට පවා 9 b මාර අමාරුයි. පැහැදිලිද? එතනට අපි වැටෙන්නේ නැහැ. ෆිසිකල් පුළුවන් ළමයට අනිවාර්යයෙන් 9 b පුළුවන් විය යුතුයි. මාර අපරාධයක් නැත්තම්. ඉතින් අපි ඒ නිසා ඒ ප්‍රශ්නේ පවා ගොඩ දාගන්න තැනට ඔයාව අරගෙන නම් මම විශ්වාස කරනවා සිලබස් එකේ තියෙන අමාරුම පාඩම් කියන්නේ පේපර් එකේ තියෙන අමාරුම ප්‍රශ්න කොටස් වලින් එකක් තමයි 9 b කියලා කියන්නේ. හරි. එතකොට ඉනෝගණික් කේට් එකම 125ක් ඉවර වෙන නිසා අපි ආයේ ඉනෝගණික් ඔරිජිනල් ඉගෙන ගන්න ආයෙ පටන් ගන්නවා නේද? ඉනෝගණික් ඉගෙන. එතකොට ඇත්තටම ඔයාට 25 ඉවර කරගෙන තමයි ඉනෝගණික් පටන් ගන්න තියෙන්නේ. ගණනයත් එක්කම ඉනෝගණික් 25 ඉවර වෙනවා. පැහැදිලිද? ඉනෝගණික් වල සැහැල්ලුම 25 ඉවර වෙනවා. තව 75ක් තියෙනවා. ඒ ටික අපි ඉදිරි මාසවලදී ඊට පස්සේ කරගෙන යම්. ඉතින් ඕක තමයි අපේ වැඩපිළිවෙල ගණනය සඳහා. දොර ගණනය හා බැඳුණු ලකුණු 50ක් පේපර් එකේ තියෙනවා. ඒ 50න් උපරිම ලකුණකට යන්න අපි වැඩ කරන විදිය තමයි ඔය කිව්වේ. හරි. එතකොට අර කවුරු හරි ඉන්නවා නම් මේ ඇල්ගොරිතම් කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව හරි එවැනි ළමෙක්ට ඔයාගේ යාළුවෝ ඉන්නවා ඇති ඒ කට්ටියගෙන් අහන්න මොකද්ද මෙතන වෙන්නේ. හරි ඒක එක පියවරක් උඩින් තියෙන්නේ. ඒකට සමාන කරන්න පුළුවන් කිසිම කෙමිස්ට්‍රි හෝ ෆිසික්ස් පන්තියක් ලංකාවේ නැහැ, ලෝකෙත් නැහැ. ඒක තමයි විශේෂත්වය, ලෝකෙත් නැහැ. හරි. ඉතින් ඒ නිසා ඒ ගැන විස්තරයක් යාළුවෙක්ගෙන් දැනගෙන ඉන්න යාළුවොත් මම මේ කියපු ටික අහගෙන ඔයාගේ මිත්‍රයන්ට පැහැදිලි කරන්න මෙතන මොකද්ද වෙන්නේ කියන එක. හරි. එතකොට යාළුවෙක් නැත්තම් ඔබ අහගන්න මාව සම්බන්ධ කරගෙන මගෙන් අහන්න මම විස්තර කරන්න ඕක වඩා සරල. ඕකේ. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මම ලින්ක්ස් ටික ෆස්ට් කමෙන්ට් එකේ දාන්න. ඉතින් පටන් ගන්න. එතකොට අර මීටින් එකේ විස්තරේ Zoom මීටින් එකක් ඔයගොල්ලෝ හැමෝම වෙනුවෙන් ගන්නවා. පෙබරවාරි මාසේ පන්තියට සහභාගී වෙච්ච ළමයි වෙනුවෙන්. එතනදී ඒ ටික අපි කතා කරමු. ඔයගොල්ලන්ට තියෙන ගැටලු මොනවද කියලා. ඒක බන්ධන පාඩමට සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්. එක්කෝ විෂය සමස්ත විෂයන් වලට සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්. අපි ඒ ටික කතා කරමු. ඕකේ. ඉතින් මම හිතනවා හැමදේම කිව්වා කියලා මොන හරි මිස් වෙලා තිබ්බොත් අහන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. එහෙනම් මාර්තු මාසෙත් අපි ජයග්‍රහය විවර කරමු. පෙබරවාරි මාසෙත් වගේම ජයන් ජය හැමෝටම.